අයිබෝන් හැම දෙනාටම මහතලා කලාවෙන YouTube channel එකට ආව සාදරයෙන් පිළිගන්නවා. බෙර වාදනය සම්බන්ධව දැනටම වීඩියෝ 9ක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයා බෙර වාදනයට අලුත් කෙනෙක් සහ මේ channel එකට අලුත් කෙනෙක් නම් මම ආරාධනා කරනවා මුල ඉඳලම මේ වීඩියෝ ටික බලාගෙන ඉන්න කියලා. මොකද ඔයාලට හිතෙන්න පුළුවන් එහෙම නැති වුණොත් බෙර වාදනය කරන්න හුඟක් අමාරුයි කියලා. ඉතින් ඇත්තට මෙහෙම නෙවෙයි. බෙර වාදනය කරන්න හුඟක් ලේසි. හැබැයි උත්සාහය සහ උනන්දුව තියෙන්න ඕන. ඉතින් මේ channel එකේ සෑහෙන පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා බෙර වාදනය ඉගෙන ගන්න. ඉතින් පල්ලෙහා වීඩියෝ වල comment වලත් ඔයාලට තේරෙයි කොච්චර කට්ටිය මගෙන් මේ දේවල් ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවද කියලා. ඉතින් ඇත්තටම මුලින්ම දෙයක් කියන්න ඕනේ, මට ගෝලියෝ පිරිසක් හදන්න උවමනාවක් නැහැ. මම දන්න පුංචි දෙයකින් හරි ඔයාලට දෙයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ ආස්වාදය. ඉතින් වැඩි කතා වුණ නැහැ, අපි යමු වීඩියෝ එකට. ඉතින් වෙනදා වගේම මම බෙර වාදනය කරලා පෙන්නන්න කලින් ඔයාලට බෙර පදේ කියලා ඉන්නම් තාල දාලා අදාළ තිත්තාල රූපයත් එක්කම. ඉතින් මම බෙර පදේ කිව්වට පස්සේ ඔයාලට කරන්න තියෙන වෙනදා වගේම මේ බෙර පද ඇත්ත වෙන වන්නම මොකද්ද කියලා මේ ටයිම් එක පින් කරලා කමෙන්ට් කරන එක. ඉතින් මෙන්න මේකයි බෙර පදේ. 1 2 1 2 1 2 1 2 සුළු තනිදර තමයි අද පෙරපදේ වාදනය කරන්නේ. ඉතින් පෙරපදේ තමයි කුන්ත ගත්ත ගත්ත දොම් කුන්ත ගත්ත ගත්ත දොම්. ඉතින් මම හිතනවා දැන් ඔයාලා කමෙන්ට් කරලාදී මේ පෙරපදේ ඇත්ත වන්නම මොකද්ද කියලා. ඉතින් පෙරපදේ ඉස්සෙල්ලා අපි මූලික විදිහට වාදනය කරලා බලමු. ඊට පස්සේ අපි අලංකාර පෙරපදයක් මේකට වාදනය කරලා බලමු. ඉතින් බෙරපදේ වාදනය කරන විදිය මම ඔයාලට පෙන්නලා ඉන්නවා. හරි. දැන් ඔයාලට මම අක්ෂර එකකින් එකට වදින හැටි කියලා දෙන්නම්. ඉතින් මුලින්ම බෙරේ වම් මැස තියෙනවානේ, බෙරේ වම් මැසේ මෙන්න මේ කැපුම් මමත් එක්කම ඉහළ කොටසට වම් මතේ මෙන්න මේ ඇඟිලි කෙලවර පාවිච්චි කරලා මෙන්න මේ විදියට අඬ විහිඳලා යන විදියට වාදනය කරනකොට අපි කියනවා කූ කියලා. එහෙම නැත්නම් ඩොන් අක්ෂරය විදියට ගන්නත් පුළුවන්. එතකොට ඔයාලට දැන් තේරෙන්න ඕනි කූ සහ ඩොන් අක්ෂර දෙකම එකයි කියලා. ඉතින් දැන් ඔයාලා දන්නවා කූ අක්ෂරය වාදනය කරන්නේ කොහොමද කියලා. ද අක්ෂරය වාදනය කරද්දී අපි පාවිච්චි කරන්නේ දකුණු ඇස. දකුණු ඇසේ මෙන්න මේ මැද කොටසට අපි ත අක්ෂරය වාදනය කරානේ. ඒ වගේම මැද කොටසට හඬ ලොප්පෙන විදිහට පහරක් එල්ල කරන්න ඕනේ. ඉතින් ඒක අපි මේ බෙරපදයේ වාදනය කරද්දී ද අක්ෂරය විදිහට හඳුන්වනවා. ඔයාලට හිතෙන්න පුළුවන් ත අක්ෂරය වෙන්නේත් මේකම නේද කියලා. ඉතින් ඔයාලා හරි අනිවාර්යෙන්ම ත අක්ෂරය වෙන්නේත් මේකම තමයි. දැන් ඔයාලා දන්නවා කු ද කියලා වාදනය කරන්න. හරි, දැන් තියෙන්නේ ග අක්ෂරය වාදනය කරන්නේ කොහොමද කියලා බලන්න. ග අක්ෂරය වාදනය කරද්දී අපි පාවිච්චි කරන්නේ බෙරේ වම් මැස. බෙරේ වම් මැසේ මෙන්න මේ මැද කොටසට මෙන්න මේ අල්ලේ මෙන්න මේ කොටස පාවිච්චි කරලා මෙන්න මේ විදියට හඬ ලොප් වෙන විදියට පහරක් එල්ල කරන්න ඕනේ. ඒක අපි හඳුන්වනවා ග කියලා. දැන් ඔයාලා දන්නවා කු ද ග කියලා දැන් වාදනය කරන්න ඔයාලට පුළුවන්. ද අක්ෂරයත් වාදනය කරන්න පුළුවන් කියලා හිතන මොකද ද අක්ෂරය වගේම තමයි ත අක්ෂරය වාදනය කරන්නේ. මම ඔයාලට කලින් කිව්වා වගේම දකුණු ඇසේ මෙන්න මේ මැද කොටසට ඔන්න ඔය විදිහට තමයි ද ත කියන අක්ෂර දෙක වාදනය කරන්නේ. දැන් ඔයාලා දන්නවා කු ද ග ත කියලා වාදනය කරන්න. ඉතින් තව ගත එකක් තියෙන නිසා ආයෙමත් ගත කියලා වාදනය කරන්න තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා දොම් අක්ෂරය වාදනය කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම කිව්වා වගේ කු අක්ෂරය වාදනය කරන විදිහටම දොන් අක්ෂරය වාදනය කරන්න තියෙන්නේ. බෙරේ වම් මැසේ මෙන්න මේ කැපුම් මමත් එක්කම ඉහළ කොටසට වම් මැතේ මෙන්න මේ ඇඟිලි වල උඩ කොටස පාවිච්චි කරලා හඬ බොල් වල යන විදිහට පහරක් එල්ල කරන්න ඕනේ. ඒ විදිහට වාදනය කරනවා අපි හඳුන්වනවා ඒක දොම් කියලා. ඉතින් දැන් ඔයාලා දන්නවා කුඳ ගත ගත දොම් කියලා වාදනය කරන්න. ඉතින් මුලින්ම අපි හිමීට වාදනය කරලා බලමු. ආ
වාදනය කරන්න දන්නවා. කුන්ද ගත ගත දුම්. හරි, දැන් ඔයාලා දන්නවා කොහමද මූලික බෙරපදයේ වාදනය කරන්න කියලා. ඉතින් වර්ණමත් නර්තනය කරද්දී උනත් එකම බෙරපදයේ වාදනය කර කර ඉන්න ගියොත් ඔයාලට ඒක ඇත්තටම එපා වෙන්න පුළුවන්. ඒ නිසා අලංකාර බෙරපදයක් අපි යොදා ගන්න ඕනි. ඉතින් අලංකාර බෙරපදයක් වාදනය කරන්නේ මේ බෙරපදයේ රසවත් බව තවත් වැඩි කරගන්න. ඉතින් අපි බලමු කුන්ද ගත ගත දුම් කියන බෙරපදයට අලංකාර බෙරපදේ මොකක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම හුඟක් සංකීර්ණ බෙරපදයක් තෝරගත්තේ නෑ. හුඟක් සරල බෙරපදයක් තමයි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම වාදනය කරලා පෙන්නන්නම් අලංකාර බෙරපදය. කියලා දුන්නාට පස්සේ ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මුලින්ම මම අලංකාර බෙරපදයේ දැන් වාදනය කරලා පෙන්නවානේ. ඒ වගේම ඔයාලට ඒක කියලා පෙන්නන්නම්. 1 2 1 2 1 2 1 2. කුන්ත කුන්තට ගත ගත ගතට ගත කුන්ත කුන්තට ගත ගත ගතට ගත. හරි, දැන් ඔයාලට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නා මොකද්ද කියලා. දැන් මම කුන්ත කුන්තට ගත ගත ගතට කියලා බෙරපදයේ කිව්වට අන්තිමේට වාදනය කරද්දි ජිං කියලා හඬක් ඔයාලට ඇහෙන්නේ නැති. ඔන්න ඔය විදිහට ඇහෙන්නේ නැති. ඉතින් ත අක්ෂරය හරිනම් වාදනය කරන්න ඕනි. ඔන්න ඔය විදිහට තමයි එන්න ඕනි. හැබැයි ඒකේ ඒකාකාරී බව වැඩි නිසා පුංචි රසවත් බවක් එකට එකතු කරන්න ඕන නිසා ජිං අක්ෂරයක් මෙතන එකතු කරගෙන තියෙනවා මම. ඔන්න ඔය විදිහයි. ඉතින් දැන් අපි බලමු කොහොමද අලංකාර බෙරපදේ වාදනය කරන්න කියලා. මුලින්ම බෙරේ වම් මැසේ මෙන්න මේ ඉහළ කෙළවරට අපි කු අක්ෂරය වාදනය කරා වගේම ඒ වගේම දොන් අක්ෂරය වාදනය කරා වගේම මෙන්න මේ කැපුම් මමත් එක්කම ඉහළ කෙළවරට වම් මැසේ මේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා මේක අපි හඳුන්වනවා කුං කියලා. දැන් ත අක්ෂරය වාදනය කරලා බලමු. බෙරේ දකුණු මැසේ මෙන්න මේ මැද කොටසට අඬ ලොක් කිරීම තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. ඔයාලා මූලික පෙරපදයේ වාදනය කරද්දී ත අක්ෂරය වාදනය කරපු විදිහම තමයි මෙතන ත අක්ෂරය වාදනය වෙන්නේ. හරි, දැන් ඔයාලා දන්නවා කුන්ත කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. දැන් බලමු අපි කුන්තට කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. බෙරේ වම් මැස්සේ මෙන්න මේ කැපුම් වමත් එක්කම ඉහළ කෙළවරේ කු ද ට කියලා වාදනය කරන්නේ. තකට වාදනය කරද්දි ක ට කියන අක්ෂර දෙක වාදනය කරා වගේම ඉහළට පහළට. ඉහළට ඇති විශේෂයක් තියෙනවා, දකුණු අතේ මෙන්න මේ ඇඟිලි තුනෙන් තමයි ද අක්ෂරය ඉහළටත් ට අක්ෂරය මෙන්න මේ ඇඟිල්ලෙන් මේ විදිහට පහළටත් අපි වාදනය කරනවා. දැන් ඔයාලට පුළුවන් කුන්ත කුන්දට කියලා වාදනය කරන්න. කුන්ත කුන්දට ගත කියලා වාදනය කරද්දී බෙරේ වම් මැසේ මෙන්න මේ මැද කොටසට පාරක් එල්ල කිරීමෙන් අපිට ග අක්ෂරය වාදනය කරන්න පුළුවන්. ඒ වගේම නැවතත් සුපුරුදු පරිදිම ත අක්ෂරය වාදනය කරන්න බෙරේ දකුණු මැසේ මැදට හඬ ලොක් කිරීම සිද්ධ කරලා. දැන් ඔයාලා දන්නවා කුන්ත කුන්දට ගත කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. දැන් අපිට වාදනය කරන්න තියෙන්නේ ගත්ත ගතට ගත කියලා. බෙරේ වම් මැස්සේ මෙන්න මේ මැද කොටසට අඬ ලොප් වෙන විදිහට පහරක් එල්ල කිරීමෙන් ග අක්ෂරය වාදනය කරන්න පුළුවන්. ඒක අපි හඳුන්වනවා ගත් කියලා. අපිට දැන් මෙතන අවශ්‍ය ගත්ත ගතට ගත කියලා වාදනය කරන්නේ. දැන් අපි ගත් කියන අක්ෂරය තමයි වාදනය කරේ. දැන් නැවත සුපුරුදු පරිදිම ත අක්ෂරය බෙරේ දකුණු මැස්සේ මැද කොටසට හඬ ලොප් කිරීම ගත්ත ගතට කියලා වාදනය කරද්දී බෙරේ වම් මැසේ මැද කොටසට
මේ විදිර වාදනය කරන එක්කම ට කියලා වාදනය කරන්නේ දට කිය අක්ෂර දෙක වාදනය කරා වගේම තට කිය අක්ෂර දෙකත් ඒ විදිර තම වාදනය කරන්නේ ඉලට පලට ඉලට පලට දැන් වල දන්න කුන්ත කුන්දට ගත ගත්ත ගත්තට කියලා වාදනය කරන්න දැන් තියෙන්නේ ගත්ත කියන අක්ෂර දෙක අයත් වාදනය කරන්න ගා කියන අක්ෂරය වාදනය කරන්න නැවතත් බෙරේ වම් මැසට මෙන්න මේ විදිහට අන ලොක්කීමක් තමයි සිද්ධ වෙන්නේ ත අක්ෂරය වාදනය කරන්න නැවතත් බෙරේ දකුණු ඇස්සේ මැදට ඔන්න විදිහට අන ලොක්කීමක් තමයි සිද්ධ වෙන්නේ දැන් මම දන්නවා කුන්ත කුන්දට ගත ගත්ත ගතට ගත කියලා වාදනය කරන්නේ කොහොමද කියලා දැන් මම ත අක්ෂරයක් වෙනුවට ජින් අක්ෂරයක් ආදේශ කරගත්තනේ ඒක වාදනය කරන්න මෙන්න මේ විදිහට කුන්ත කුන්දට ගත කියන තැනදී ත අක්ෂරය වෙනුවට ඒ කියන්නේ අවසාන ත අක්ෂරය කුන්ත කුන්දට ගත කියන තැනදී ගත කියන තැන ත අක්ෂරය ඒක වෙනුවට තමයි අපි ජින් කියලා අපි වාදනය කරන්නේ ඒක අපි වාදනය කරන්නේ මෙන්න මේ ඇඟිලි කොටස දකුණු අතේ මෙදකෙල්ල ඉඳලා මේ පැත්තට දෙන ඇඟිලි තුන පාවිච්චි කරලා අල්ලේ මෙන්න මේ කොටසත් එක්කම බෙරේ දකුණු ඇසේ මෙන්න මේ ඉහළ කෙළවරට අඬ විහිඳලා යන විදිහට පාරක් එල්ල කරන්න ඕනේ. ඒක අපි ජින් කියලා හඳුන්වනවා. එතකොට අපි වාදනය කරන්නේ ජින් අක්ෂර අපි යොදාගත්තේ. ඉතින් ඔයාලටම තේරෙන්නේ නැති ත අක්ෂරය වාදනය කරනකොට ඒ වගේම ජින් අක්ෂරය එතන යොදාගත්තට පස්සේ මොකක් හරි වෙනසක් සිද්ධ වුණා කියලා. ඉතින් ඔන්න ඔයාලට ඔය දෙවිදිහටම වාදනය කරන්න පුළුවන්. දැන් අපි මූලික බෙරපදයක් වාදනය කරා වගේම ඒකට ගැළපෙන අලංකාර බෙරපදයකුත් වාදනය කරා. ඉතින් ඒ වගේම අපිට දැන් කස්තරම කාශ වෙනවා මේ බෙරපදේ හමාරයක් කරන්න. ඉතින් මම තෝරගත්ත කස්තරම තමයි කුන්තක ජින්තක තරගිට කුන්දත්තා. මේක තවඩියක් ඉස්සරහට මම කියලා දෙනවා රුන්තක ජින්තක කියලා වදින්නේ කොහොමද කියලා දැනට අපි කුන්තක ජින්තක කියලා වාදනය කරලා බලමු. ඉතින් මුලින්ම බෙරේ වම් මැසේ මෙන්න මේ ඉහළ කෙළවරට කුම්. මම වලට මුලින්ම ඉඳලා කිව්වා වගේම කුම් වාදනය කරන්නේ මේ විදිහට. තක කියලා වාදනය කරද්දී බෙරේ දකුණු ඇස්සේ මෙන්න මේ මැද කොටසට තා. ඒ වගේම ක අක්ෂරය වාදනය කරද්දී බෙරේ වම් මැසේ මෙන්න මේ කොටසට මෙන්න මේ ඇඟිලි කොටස පාවිච්චි කරලා කුන්තක ජින් කියලා අපි වාදනය කරන්නේ බෙරේ දකුණු ඇස්සේ මෙන්න මේ ඉහළ කෙළවරට දකුණු අතේ මෙන්න මේ ඇඟිලි කොටස සහ අල්ල කොටස පාවිච්චි කරලා අඬ වීදී යන විදිහට පහරක් එල්ල කිරීම. ඒක තමයි අපි හඳුන්වන්නේ ජින් අක්ෂරයේ විදිහට. කුන්තක ජින් තක කෙළ නැවතත් වාදනය කරන්නේ බෙරේ දකුණු ඇස්සේ මැද කොටසට තා. ඒ වගේම වම් ඇස්සේ මෙන්න මේ කොටසට ඇඟිලි පාවිච්චි කරලා ක. හරි කුන්තක චින්තක කියලා වාදනය කරන්නේ කොහොමද කියලා දැන් මම දන්නවා. ඒ වගේම තරිකිට කියලා වාදනය කරද්දී තාරි කියලා වාදනය කරන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ ඇඟිලි තුන පාවිච්චි කරලා ඉහළට, ඒ වගේම මේ ඇඟිල්ල පාවිච්චි කරලා පහළට. කිට කියලා වාදනය කරද්දී බෙරේ වම් මැසේ මෙන්න මේ කොටස පාවිච්චි කරලා හිමින් පහරක් එල්ල කරනවා අඬ ලොක් කරලා. ඒක කී ඒ වගේම ට අක්ෂරය වාදනය කරද්දී මෙන්න මේ ඇඟිල්ලෙන් මේ විදිහට පාරක් එල්ල කිරීමෙන් ට අක්ෂර අපි වාදනය කරනවා. ඉතින් දැන් ඔයාලා දන්නවා කුන්තක ජින්තක තරිකිට කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. දැන් ඔය බලමු කුන්දක් තා කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. බෙරේ වම් මැසේ මෙන්න මේ ඉහළ කෙළවරට අඬ බොල්ලුන විදිහට පාරක් එල්ල කරා කුම්. දත් කියලා වාදනය කරද්දී අපි අර ත අක්ෂරය වාදනය කරන්නේ ඒකම. ඒකටම තමයි අපි දත් කියලා අපි වාදනය කරන්නේ. ඉතින් දැන් ඔයාලා දන්නවා කුන්තක ජින්තක තරිකිට කුන්දත් තා කියලා අපිට වාදනය කරන්න තියෙන්නේ මෙන්න මේ බේරේ වම් මැසට මෙන්න මේ අත පාවිච්චි කරලා වම් මත උපුරා යන විදිහට අඬ ලොක් කිරීම තමයි එතන සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු කස්තරම වාදනය කරලා.
හරි. ඔන්න විදිහට තමයි අලංකාර බිරපදයක් එක්කම කස්තරම අපි වාදනය කරන්නේ. දැන් මම ඔයාලට කිව්වනේ ඉස්සරලා කුං කියන අක්ෂරය රුම් කියලා වාදනය කරන්නේ කොහොමද කියලා දෙන්නම් කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඔයාලා තරකිට කියලා වාදනය කරන්නේ. තරකිට කියලා වාදනය කරද්දී ඔන්න ඔය විදිහට පෙරළුමක් කරා නේද? අපි ඒකට කියනවා තරට කියලා. ඒ වගේම ඔයාලා බෙරේ වම් මැස්සේ මෙන්න මිහිල කෙළවරට ඕම් පාරක් කෙල්ල කරානේ බොල් වෙලා යන්න. ඉතින් ඔන්න ඔය දෙකම එකවර කරන්න ඕනේ අත් දෙකෙන්ම. අමාරු නැතුව ලේසියෙන් වලට වාදනය කරන්න පුළුවන්. දැන් අපි බලමු රුන්තක ජින්තක තරකිට කුන්දක් තාගෙන වාදනය කරලා. අර අලංකාර බෙරපදයට උනත් කුන්ත කුන්දරගත කියලා අපි ගහවේ. ඒකට උනත් රුන්ත කුන්දටගත කියලා අපිට වාදනය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද බෙර වීඩියෝ එක මුලක් අපස්ථා පැත්තේ කරේ. ඉතින් මගේ මොකක්ද අඩුපාඩුවක් වුණා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම ඉක්මනටම 10 වෙනි වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ගිහින් එන්න. අයිබෝන්.